පුංචිනෝනා විහිළු කතා කියන කොට හරි මගේ. අපි කෙල්ල හිටියනම් එම හොඳටම hina වෙන්න තිබුණා. ඇයි මල්ලිගාගේ කට තියෙන මාධවී ගාව? බුදු සාන්තෝ පුංචිනෝනා. පුංචිනෝනා දැන් අපේ නනුත් දන්නවනේ. ඔව් ඉතින්. ආච්චි අම්ම කිව්වේ මුළු ගාමට මැහෙන්න වරුණි. පුංචිනෝනා කියන්නේ මාර කතාවක්නේ. පුංචිනෝනා පයින්දාවේ. කව් එම් කකර ප්‍රශ්නද? නෑ ඉතින් පුංචිනෝනා. නලින්ද මහත්තයරි කියලා වාහනයක් වෙන් කරගන්න තිබුණානේ. රත්තරම් මහත්තයා. දැක්කම බඩ පිරෙනවා. අපරාදී. මල්ලිකාට තිබ්බ නලින්දලා ගෙදර යන්න. ඒ මකටේ පුංචි නෝනා? නෑ ඉතින් දැක්කත් බඩ පිරෙනවනේ. පුංචි නෝනා සද්ද නැතුව හිටියට විහිළු කරන්න හිම දන්නවනේ. මං විහිළු කරේනේ. එහෙනම් මං ඇත්තට කිව්වේ. මේ ලොකු මහත්තයාද කතා කරන්නේ? ඔව් මල්ලිකා කියන්න. මම මේ ওই පැත්තෙන් කෝල් එකක් එනකම් මග බලාගෙන හිටියේ. ලොකු ගැටලුවක් වුණේ නැහැ ලොකු මහත්තයා. ලොකු ගැටලුවක් නැහැ කියලා කියන්නේ. එහෙනම් ඉතින් පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා කියන්නේ. මමයි දුවයි ඉන්නවට නයිමි නෝනාගේ කැමැත්තක් නැහැ. එතකොට පිනිමුතු? එයා කොහොමත්ම නැහැ. හරි හරි හරි. කලබල නැතුව වැඩේ කරගෙන යන්නකෝ. දෙකට තුනට නැමිලා හරි ගමන්නේ. යාප්පුවෙන් ඉඳ බලපං. හොඳයි ලොකු මහත්තයා. බෙන්නත් කෑ ගැහුවත් ගණන් ගන්න එපා. කම්මලේ ඉන්න බල්ල වගේ නෑ වුණා වගේ ඉඳන්. කොමාරි නයෝමිගේ පිනපුතුගේ හිත දිනා ගන්න බලපං. එහෙම තමයි ඉන්නේ ලොකු මහත්තයා. මම මේ වටමඩ හොඳට සලකනවා. සල්ලි නැති කමර තමයි මම මේ වගේ දේවල් කරන්නේ මහත්තයා. හරි 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 හරි. පණ්ඩිත කතා නැතුව වැඩේ කරපක්කු. මේ පිනුතු ගැන සිවිල්ලෙන් හිටා කොයිද යන්නේ? කායකද කතා කරන්නේ? ඈ? හොඳ විමසිල්ලෙන් ඉන්න ඕන. තේරුණාද? මේ දවස්වල පුංචි නෝනා පන්සල් යනවා. පුංචි නෝනා? මොන පුංචි නෝනෙන්ද? මං එයාට කතා කරන්නේ එහෙම තමයි. උඹන මල්ලිකා? මොත්තේ දාන්න දන්නේම නෑ. තැනේ හැටියට එනේ ගහන්න එපේ මහත්තයා. දැන් ඔය පිනිමුතු පන්සල් යන්නේ බෝධි පූජාවකටද? නෑ නෑ. මොකද්ද උත්සවයකට නැටුම් අගය පුරුදු වෙනවා. මේ දැන් ටිකට් කලින් තමයි ගෙදර ආවේ. හරි හරි. මොනව කරත් පස්සෙන් ඉඳපන් මල්ලිකා. හැම දෙයක් ගැන මොකද බලපන්. හරිද? ඒවට වැඩිපුර කියවන්න ඕන මහත්තයා. යාරි බං ඉතින් සල්ලි ගැන බය වෙන්න එපා මං කිව්වනේ. මො වැඩේ කරපන්කෝ. හරි ලොකු මහත්තයා මං තියන්න. කාරු හරි දකින්න පුළුවන්. ආසයි පොළවයි ගැට ගහන්නේ කොහොමද කියලාද කල්පනා කරන්නේ? විහිළු නෙමෙයි පූජා, මට මේක ගැන හිතලා දැන් පිස්සු වගේ. මේක කියුවේ? මේක කියන්නේ අපේ මුතුගේ ප්‍රශ්නේ. එයාට නම් කිසිම සැනසීමක් නැහැ. ඇයි ඒ පාර මොකද වෙලා තියෙන්නේ? ගෙදර වැඩ කරන්න ආන්ටි කෙනෙකුයි මුතුගේ තනියට ගර්ල් කෙනෙකුයි යවලලු. කවුද? කවුද ඉතින්? අර නලින්ද මිසක්. ඉතින් අනේ ඒක කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ? ඇයි දැන් එහෙම ඇහුවේ? ඉතින් එයා කරලා තියෙන හොඳ දෙයක්නේ. ඒක කොහොමද හොඳ දෙයක් වෙන්නේ? ඉතින් අනේ ගෙදර වැඩට කවුරු හරි ඉන්නේ කොච්චර හොඳ දනේ. අනික පිනිමුතු ඉන්නේ දවල් තිස්ස තනියෙන්. එයාටත් හොඳයිනේ. ඔයා හිතන්නේ නලින්දෝගේ සත්භාවයෙන් කරා කියලාද?
ඒගෙන නම් කුත් කියන්න බෑ. ඒ උනාට පේන විදියට නම් වැඩේ හොඳයි කියලා මට නම් හිතෙන්නේ. උඩින් පේන හැමදේම හොඳ නෑ මෝඩියේ. ඇයි? මටයි මුතුටයි දෙන්නට මිදිච්ච දේ දන්නවද? මොකද්ද? ඕක ඔය නලින්දගේ ප්ලෑන් එක. අපේ ගෙදර වෙන දේවල් දැනගන්න. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. අනික දන්නවද හොඳම කතාව? ඒ ආපු එක සැලරි එක ගෙවන්නේ නලින්දගේ තාත්තිලු. ඒ මොන පිස්සුවක් දනේ. ඒක තමයි. නලින්දලා ඔය අතින් කයිට් කරගෙන බෝ වගේ වැඩ කරනවා නම් එතන අනිවාර්යයෙන්ම වංචාවක් තියෙනවා. ඔයා කියන උඩ තමයි මගෙත් ඔළුවට ගියේ. අනිත් දේ තමයි මුතු දැගෙන තනියම. අයියනේ එහෙම කියන්නේ. මුතුගේ තනියට මේකලා ඉන්නේ. එතනත් ප්‍රශ්නයක් තියෙනවා පූජා. ඒ මොකද්ද? මේකලා ෆ්‍රයිඩේ ගෙදර ගියාට පස්සේ ආයි මුතුලා ගෙදරට ඇවිල්ලා නැහැ. ඒ අයියේ ගෙදර ගියා කියලා නම් මැසේජ් එකක් දාලා ඒ වුණාට එතනින් එහාට කිසිම මැසේජ් එකක් නැහැලු. එයාට මොකක් හරි කරදරයක්ද දන්නේ? ගෙදර ගියා කියලා නම් මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙනම් අපි කලබල නොවී බලන් ඉමු. බලන් ඉඳලා බෑ පූජා. ඇයි? නලින්ද ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙන්න ඕනේ. මම තාම මොකක් හරි කියන්න ගියානේ. මේ වෙලාවේ බන්ටිකු උදව් ඕනි පූජා. එයාට විතරයි මේ ප්‍රශ්න හැන්ඩල් කරන්න පුළුවන්. ඔයා කියන්නේ මේ වෙලා තියෙන දේවල් බන්ටිට කියමු කියලාද? ඔව් ඉතින්. දොස්තරට ඉඩ හංගන්න එපා කියලා තියෙනවනේ. බන්ටිට කිව්වොත් නම් ඉතින් මොනා හරි කරයි තමයි. අපි කිව්ව දෙයක් බන්ටි කවදාවත් නොකර ඉඳලා නැහැ. එයා අනිවාර්යෙන් මුතුට හෙල්ප් කරයි. ඒක මට විශ්වාසයි. බන්ටේ බන්ටේ ඒ එක් මන්ට අර ඔෆිස් එකේ වැඩ ගොඩක් තියෙනවා කරගෙන. ඔෆිස් එකටනේ අම්මා ඔෆිස් එක නැති දිවෙන කොහොමද? ඔෆිස් එකට යන්නත් උණිය තාත්තේ මේ. ඇයි මොකෝ? පොඩි අවුලක් තියෙනවානේ. මොකක්ද අවුල? නෑ මගේ මේ බඩ පොඩ්ඩක් කුරුකුරු ගන්නවා වගේ. නෑ ඒක ගණන් ගන්න එපා. ඌවා මේවා සිම්පල් කේස්. අයියෝ තාත්තන ඉතින් ප්‍රශ්නයක් නැහැ. මගේ නම් අප්පා බඩ බුරු ගන්න. මේ මේ ඔයාට බෑ මාව තම්බන්න. නැගින් නැගින් වාහනේ නැගින්ද? දැන් ඒතරෝ තාත්තා හිතන්නේ මං ඔෆිස් යන්න ඕනට තාත්තට බුරු කරනවා කියලා. නැතුව. මේ මේක නැහැ තාත්ති. වට රිදෙනවා ඇත්තමයි. මේ මම දන්නේ නැද්ද ඔයාගේ වැඩ. ඔයා දැන් ඔෆිස් කට් කරලා යාළුවන් හම්බෙන්න යන්න හදන්නේ නේ? ඈ? තාත්තා මොනවද දන්නේ මගේ යාළුව ගැන? මම මොනවද නොදන්නේ වාගේ යාළුව ගැන? එහෙනම් කියන්නකෝ තාත්ති. මට තාසේ අහන් ඉන්න. මගේ නම් ඒක මෙහෙම කියන්න. ඒක පොඩි සිද්ධියකින් මං විස්තර කරන්නම්කෝ. මෙන්න මේ විදියට. දැන් ඔයා කොහේ හරි ගිහිල්ලා හොඳටම රෑවෙලා ආව කියන්නේ. ඉතින් තාත්තේ එහෙම දේවල් වෙනවනේ. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. අනික ඉතින් මේ ඒවා ඉතර ගණන් ගන්න දේවල් නෙමෙයි. දැන් ඔයා එහෙම කිව්ව ගමන් මං ඔයාගේ යාළුව කීප දෙනෙකුටම කෝල් කරනවා. කෝල් කරලා අහනවා කො බන්ටි ඉන්නවද කියලා. එතකොට උන් මොකද්ද කියන්නේ? තුන් දෙනෙක් විතර කියනවා ඌ අංකල් මේ මෙච්චර වෙලා ඉඳලා මේ දැන් තමයි ගියේ කියලා. හරිද? එතකොට තව දෙන්නෙක් විතර කියනවා අංකල් මේ මේ දැන් හිටියා මෙතන මේ මේ පොඩ කිනක හොයලා බලන්න කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට මම තව එකෙකුට කෝල් කරාම කියනවා අංකල් මේ බන්ටි ඉන්නව මෙතන අංකල්ට මම බන්ටිට ෆෝන් එක දෙන්නද කියලා ඒ ආලුව කියලා ඔයා කතා කරන විදිහටම ඌ මට කතා කරනවා. එතකොට ඔයා ගෙදර. හරි? ඌ මට කියනවා ඔයාගේ හඳින් තාත්තේ මං එන්න තව පොඩ්ඩක් පරක්කු වෙයි තාත්තේ. මම මේ යාළුවන්ට මේ පොඩි උදව්වක් කරනවා. තාම ඒක ඉවර නෑනේ තාත්තේ කියලා ඌ මට කියනවා. අපි ඔෆිස් එකට යන්න තාත්තේ. හයි දැන් කුරුකුරු ගන්න නැද්ද? ඒක හොඳ වෙලා මං හිතන්නේ. යා යා යා. යන්කෝ එන.
టీచర్ మెలడి అక్క మన టీచర్కి కల్పనావట బాధావకు నాది మంద అని లే మెలడి అక్క టీచర్ మాతే కమనా పెంది ఇన్నే ఏఐ నా అయితే టీచర్ మటకి ఇవ్వని బాంటివ్ మెహేనేక నవ్వుతాన్ని కేలా ఏది మీరు అయినో యానే బాంటివ్ మెహ ఎక్కంగినో కిలా మందాన్ని నెహ టీచర్ దాన్ ఏక ఉన్నాని మెలని అక్క ఏకని కథా కలవడాన్నే ఎక్కనం ఏమ తమాయి టీచర్ హెబై బాంటి కియాని కిసిమ కినకుట కరదరయక్ వెన కినేక్ నివే యా హరిమ డీసెంట్ కినేక్ ఓ నేద మంగ యత్తికి టికక్ కథా కరా అప్పే దెన్న ఇన్నో నేద ఏ దెన్న ఉనత్ బాంటిట పణ ఎరల ఆదరి ఓ నేద మా తెక్క ఇదనారి ఇక తోయిని యత్తిక ఓ ఏక నివే మా టీచర్కిన్ అహన్నమై హితి మొకద్ద టీచర్ మీట కలిం బాంటియ మీట్ వెలా తీనవద మెలని అక్క తరి అడి దేవల్ తమై అహన్ని ఐ మా వెలిన దియద్ద హోయ్ ఏహె మిక పాట మహాది తి లెచ్చైని మెలని అక్క కియన టీచర్ మే బాంటిల గెవల్ తీన్నే అక్కిల గెవల్ కిట్టుమద అపోయో అల్లపు ఏటే హెబై తింగ్ యాగే అపే అత్ర వెనసన అహసై పొలవై వగే ఏ కియు ఏ కియని తింగ్ యాలకు సల్లి కారేక్ని అపి తింగ్ హెమ సల్లి కారే ఒని వేని ఏకై కియు బాంటిల గెదర తవ కౌది ఇన్ని ఏ కియని బాంటి విత్ర తయాగే పౌలి ఇన్ని నే 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 బాంటి తి ఇన్నో అయ్య కినకొయి అక్క కినకొయి అయ్య రసిక అక్క సముదిని యాలకు కాదే ఎతిని ఇది బాంటిట అపోయో పౌలి హురతలానే అనే బంటి చొప్పే దక్కరినోది హనే టీచర్ నాన్న తరా సల్లి తీరు కూడా కౌది చొక్కరాన్నే యా కరాన్నే యాగేమి బిజినెస్ ఎతుకుడు యాగి అయ్య అక్క అయ్య బ్యాంక్కి అక్క నా ఫ్యాషన్ డిజైన్కి ఎలాది అక్క కియాన టీచర్ మమ్మీ దేవాలయం ఉమనావుకుంటే నేను హరితే ఇంక మేట ඔද්ද බෝ පස්ස විගයන කරා උඹට ඒක දැනගන්න ඕනද නෑ මට දැනගන්න ඕනේ ඔබ කැමති නම් කියපන් නැත්නම් ඉතින් මම ප්‍රශ්න මම උඹේ කැමති මන්න ඕකට මචං මොකද ඇයි උඹ වද දෙදි ප්‍රශ්න අහන්නේ නැති එක ඒක ඉතින් මගේ ඇටින්නේ බං සංගය මං ගේම් එක ඔන් කරා බං ඒක මට තේරුණේ ఉంటే ఇంక ఓవర్ తేరే టీ కాలేక్కన మేమై ఇప్పుడు మొన్నా కరత్ కమన్నే పొడ్డ పరిశ్రమ షేప్ ఎక్కడ కరపాముది పరిశ్రమ షేప్ ఎక్కి కరలేది వెడే ముఖత్తు దయమోయ కరణిక మచా కుణిత్త కుణిత్త కరన్ను అన్న ఎతకొడే మచా ఆతల్లేది మే දැන් තෝ ඒ විස්තරේ මට කියනවද නැත්නම් මගේ ඉවසීම පරීක්ෂා කරනවද මිතු නෑ නෑ මේ එකක් නෑ බං පොඩ්ඩක් බලන් ඉඳපන්කෝ දැන් මොකද්ද වෙන්න යන්නේ කියලා මොකද වෙ කරන්නේ හා බන්ටියට කෝල් එකක් ගන්න බන්ටිය පොඩ සත්‍යවල ඉඳපන්කෝ පොඩ්ඩක් ఐబర్ కొహమద ఆ సేహన్ కొల్లో కొహమద కాల్కి మతక్కలది సేహనే కాల్కిన్ ఉనాట ఉంబే ఫోన్ నంబర్ ఏక మగే కే సేవ్ వేలా దిబునని దా ఎతకొట ఉంబ కియన్నే ఉంబే ఫోన్ నంబర్ ఏక మల్లంగ నే కేలా ఎహెమ నెమే తేన ఇంతలా హిట్లవత్ మట కోల్ లేక్వత్ దెన్నత్తే ఉంబే లిస్ట్ ఏక మామ ఐన్ కెల్లని
එහෙමනේ. දැන් එතකොට සෑහෙන කාලෙකින් මට ගත්තේ ඔය උඹ කියන අවනඩුව අහන්නද? නෑ 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 එහෙම නෙමෙයි. මම මේ පොඩි විස්තර ටිකක් දැනගන්න. විස්තර? කවුරු ගැනද? පිනිමුතු ගැන. මුතු ගැන? හරි 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 මුතු ගැන දන්න දේවල් ටිකක් මට කියපන්. දැන් මං ඇයි උඹට මුතු ගැන විස්තර කියන්නේ? එහෙම කතා කරන්න එපා බණ්ඩි. පොඩ මට විස්තර ටිකක් කියපන්කො. පිනිමුතුගේ විස්තර ඇයි උඹට? හරි හරි හරි. ඒ ප්‍රශ්නේ පැත්තකින් තියලා මුතු ගැන දැනගන්න ඕන දේවල් ටික මං අහන්නම්කො උඹේ. ෂයන් මේ මට ඉස්සලා කියපන් උඹව හොඳ සීයෙන්ද කතා කරන්න කියලා. ඔව් මචං මං පට්ට හොඳ සීයෙන් කතා කරන්නේ. මට කියපන් විස්තර ටික. දැන් මට මගේ මොනවද දැනගන්න ඕනේ? මචං මේ අර මුතුලගේ ගෙදර මේ අක්කරද නැත්නම් පර්චේස්ද කියා කොයි තියෙනවද මචං? මට පොඩ්ඩක් කියන්න. මන් දන්නේ. හරි හරි. මට කියනවා කොහේනම් මුතුලා ඉන්න ගෙදර නලින්දලා තාත්තරු ගස් තිබ්බේ කීයටද කියලා. මං ඒව දන්නේ නෑ බා. හරි. එහෙනම් මට කියනවා දැන් ඔය මේ ඉන්න ඉඩ මේ වැලියු එක මේ වෙනකොට කීයක් වගේ වෙනවද මචං? මං කොහොමද යකෝ ඕවා දන්නේ? දැන් ඒතකොට උඹ ලෑන්ඩ් බිස්නස් නෙමෙයිද කරන්නේ? ෂයන් මේ අවශ්‍ය දේ ගැන විතරක් කතා කරපන්. ඇයි මචං ප්‍රශ්නේ පිටපයින්? උඹ උත්තර දෙන්න දන්නේ නැද්ද නැත්තම් බයයිද? මට පේන්නේ උඹ මොන හරි ඉල්ලනවා වගේ ෂයන්. ආ? නෑ 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 මචං. එහෙම දෙයක් නම් නෑ. මේ මං අහුව දේවල් වලට කියපන්. එහෙනම් කටවගෙන ෆෝන් එක තියපන්කො. Forever moisturizing body milk. සැබෑ තරුණ පෙනුමක් ලබා දෙයි. Baby Sherami cream වල formaldehyde, paraben සහ petroleum තෙල් රහිතයි. මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි මුතු. මේක දැන් මගේත් ප්‍රශ්නයක්. වෙනද වගේ මේ නිර්වාණ ඔයා ළඟින් ඉන්නවා මුතු.